අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. Sri Lanka's choice 2024. දෙදහස් විසිහතර ජනාධිපතිවරණයට අදාළ නිල චන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනිදා සිට ආරම්භ වන අතර සැප්තැම්බර් මස 8 වනදා නිල චන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 712,319ක්. තැපැල් ඡන්ද දායකයින්ට මෙවර ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 4, 5 සහ 6 තෙදින තුල අවස්ථාව හිමිවනවා. ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වූ අතර තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් සීලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි. 2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයන් වෙත යවන ඡන්ද පත්‍රිකාව අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකැට්ටුව අද දිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාර දෙනු ලබනවා. මේ මොහොතේ සියලු කටයුතු ඉතාමත් හොඳින් සිදුවෙන බව තමයි අපට වාර්තා වෙන්නේ. අද දිනේ තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් ඡන්ද සඳහා භාවිතා කළ යුතු ඡන්ද පත්‍රිකාව අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකැට්ටු 712,319ක් ඒ දිස්ත්‍රික් වලින් බාර දීමට නියමිතව තියෙනවා. ඒ අනුව අද දිනේ පැකට්ටු විදිහට අපි බාර ගැනීමට බලාපොරොත්තු වෙනවා 712,319ක් දිවයින පුරාම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින්. ඡන්ද පත්‍රිකාව අඩංගු රක්ෂිත පැකට්ටු තමයි තැපෑලෙන් හුවමාරු වන්නේ. ඒ සඳහා අපි ආරක්ෂාව ඉල්ලා සිටියා පොලිස්පතිතුමාගෙන්. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවත් දැනුවත් කරලා තියෙනවා පොලිස්පතිවරයාව අවශ්‍ය ආරක්ෂාව සලසන්න කියලා. ඒ අනුව අපි නිවේදනයක් නිකුත් කරමින් සියලුම ප්‍රදේශවල තැපැල් අධිකාරිවරුන්ට සහ තැපැල් ස්ථාන අධිපතිවරුන්ට දැනුවත් කරලා තියෙනවා තමන්ට අවශ්‍ය ආරක්ෂාව අදාළ පොලිසි වලින් ලබා ගන්නා ලෙසට. මේ අතර මැතිවරණ රැස්වීම සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යාමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යාන රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයන්ට දැනුම් දී තිබෙනවා. ගැටලුවක් පවතිනවා. ඒ තමයි ජනාධිපති අපේක්ෂකයන් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා ගුවන් යාන හෙලිකොප්ටර් භාවිත කිරීමේදී ඒවා රජයේ කාර්යයක් සඳහාද භාවිත කරන්නේ නැත්නම් මැතිවරණ ප්‍රචාරක කාර්ය සඳහාද භාවිතා කරන්නේ කියන කරුණ සුදු සහ කළු ලෙස වෙන්කොට ගැනීමේ අපහසුවක් පවතිනවා. ඒ නිසා එය ඒ අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ සතු සදාචාරාත්මක බැඳීමත් නියෝජනය කරන්නත්. ඉතින් ඒ අපි අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම මෙවැනි කරුණකදී අපි දකිනවා අද වන විටත් රුපියල් කෝටි ගණනක ගුවන් ගමන් භාවිත කොට තිබෙනවා එක අපේක්ෂකයෙකු විසින් පමණක්. ඉතින් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම මැතිවරණ සූදානම පිළිබඳව මැතිවරණ කොමිසමද මෙලෙස අදහස් පළ කළා. මධ්‍යස්ථාන 25කදී අද දිනේදී 712,319 කරන තැපැල් ඡන්ද දායකයන් සඳහා ඔවුන්ට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු තේරීම් බලධාරීන් විසින් තැපැල් දෙබාර දීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. එනමුත් අද දිනේදී මේ තැපැල් ඡන්ද කටයුතු සිදු වෙන ඒ අනුව හෙට දිනේ සිට තේලුම තැපැල් ඡන්ද සහතික කිරීම නිලධාරීන්ට අපි ඉල්ලා සිටින ඔවුන්ගෙන් ආයතන ප්‍රධානීන්ගෙන් තැපැල් සහතික දාරින්ගේ තමන්ට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු තමන්ට සහතික කරන ලද ඇදුම් පත්‍ර වලට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු ඔබේ කාර්යාලයට ලැබුණ නිසා මුලසා කරුණාකර ඔබට දැනු දුන් ආකාරයටම ආරක්ෂිත තබා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළ සකස් කර ගැනීමත් 4 වෙනිදා 5 සහ 6 කියන දිනවල මේ තැපැල් ඡන්ද දායකයන් දා තැපැල් සලකුණු කිරීමට අවශ්‍ය දෙකඩ සකස් කරන අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට දැනුවත් කර සිටින මේ අවස්ථාවේ මේ අතර දැනට විසිරවා ඇති එල්පීටී ප්‍රාදේශීය සභාවේ සභිකයින් තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා බහර ගැනීමේ දැන්වීම එල්පීටී ප්‍රාදේශීය සභාවේ තේරීම් බහර නිලධාරී විසින් මෙවන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. අයවැය දෙවරක් පරාජය වීමත් සමග එල්පීටී ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අහිමි වීම හේතුවෙන් එහි පාලනය මෙවන විට එම සභාවේ ලේකම්වරයාට හිමිව තිබෙනවා.